पाट पाट लसन पोड़ तंगिम खेम हदन यानी इथिंग अभी अद हदन हदने कोरियानु संभव्यक्तियेन जपान खेम कोरियानु संभव्यक्तियेन जपान खेम क्यों कोरिया जपानी देखे भावितावेन खेम खेबाईरट वाले पोडंटनी नम तपेरटेना मट हितुन पोडंट तमय हरियाणी के लिए पोडंट ओन विधि लसन पाट पाट मेक हदन मेकट की आनी तम गोय की तम गोय की आनी तम जनप्रिय आहार ओके मुदम रेस्टोरेंट इकट तप मे नमक इलो समाट गुलवा जपान खेम प्रसिद्ध खेम मेक बेलू बेल मटम पोडे तमय गेल थिंग एक निशापी पोड़ तंगे खेम वोट उन्न अभी गिनावा मे तम गोय की अभी पोड़ते कोहमद तम गोय की खदागा दें कील दें मगिल बड़ टीक तीयनवा मेकट गोडा देवाल अवश्यवेन बहुम पोड़ देवाल टीकोनवेन्नी अभी सांप्रदायिक विधि हेटम ये कोरिया हदल तीन जपान हदल तीन सांप्रदायिक विधि हेटम मे तम गोय की हदमु बितर अवश्यवेन इट पास आप सीनी चूट कोणवेनो हे भाई मे सीनी लुनु मगिल लुनु तीयनवा हे भाई सीनी लुनु अभी हेमदाम की वगे पोडंट टीका अड़वेन इवागे मवृद्ध अड़बाबी की नो दीम इनवा हाई हे भाई मे तमगो एक अभी की सामान्य आहार विकल कलमनाकनी कूलवां बबी कुट तम दिन्न पुलवां ඉතින් ඒක නිසා මාස අඩුම තරමේ 10ක් 11ක් ව සම්පූර්ණ වුණාම දෙන්න ඒක නිසා වෙන් අපි සීනි පොඩ්ඩකුයි ලුණු පොඩ්ඩකුයි දැම්මට කමක් නැහැ. එහෙම නොදා කෑමක් හැදුවොත් පොඩ්ඩෙක් කයි සීනි ලුණු රහ හුරු නැති බබෙක්. හුරු බබෙක් නම් ටිකක් කන්න නැති වෙයි. ඒක නිසා අපි සීනි චුට්ටකුයි ලුණු චුට්ටකුයි දානවා ඒකට සමා වෙන්න. නමුත් අපි ඔන්න රසම රස පාට හරීම මේ ඉක්මන්ට බොහොම ඉක්මන්ට හදා ගන්න පුළුවන් තම කොයි කී එකක් gedara mahata ඕනනම් කන්න පුළුවන්. හදමු දැන් මිත්‍ර තියෙනවා ලුණු සීනි ගන්නවා කිව්වා ඊට පස්සේ තෙල් චුට්ටක් ගන්න ඕනේ අපි බබාලට හොඳ නිසා ඔලිව් ඔයිල් ගන්නවා හැබැයි ඔලිව් ඔයිල් ගන්නවා නම් වැඩි රත් කරන්න බෑ එහෙම නැත්නම් බටර් චුට්ටක් දාන්නත් පුළුවන් ඊට පස්සේ මම ගත්තා මේ පාට පාට වෙන්න එක එක එළවලු ಜಾති बेल पेपर पोडा गा हे बेल पेपर गनम ओणी की मेकेदी अवश्य उगलंट बबाट पाट पाट दी अम किसी इतराई हे पाटट अवश्यत मेके तम गोय की सांप्रदायिक आहारे मे पाट मिश्रकने गुडक्लावट गे बितराई इट पास सीनी सामान्य बितर हतर कट सीनी ते हेंदोलो मिश्रक इत मेदे वाल बीट विनस्कर अपे बब्बाला के तनु लून चुट्टक दानव ඊට පස්සේ දානවා මේ රයිස් වයින් කියන එක හාල් වලින් හදන වයින් එකකින් පොඩ්ඩක් දානවා ඊට අමතරව සෝයා සෝස් පොඩ්ඩක් දානවා ඔන්න ඔය ටික තමයි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර මට්ටමේ තමගෝ එකකට දාන්නේ ඒක හරිම රසවත් සහ බොහොම ප්‍රියමනාප කෑමක් ඉතින් අපි පටන් ගමු දැන් මේ තමගෝ එකක හදන්න මම නම් ගත්තා ලීස් චුට්ටක් ගෙදර තියෙන මොනවා හරි පාට පාට දේවල් ටික ලීස් චුට්ටක් කැරට් චුට්ටක් ඒ වගේම බෙල් පෙපර් පොඩ්ඩකුත් මම ගත්තා දැන් අපි බලමු මේ තමගොයි කීක කොහොමද හදන්නේ කියලා. මේකේ මේ ගන්න ingredients හරි එහෙම නැත්නම් මේකට වඩා හදන විදිහයි ටිකක් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ. මේක හදන විදිහ හරිම ලස්සන ක්‍රමයක්. බලමු අපි දැන්. गेदरती है सोया सॉस पोडक दाने तीन बिंदु देखा कोई कटा तपिट तीन राइस वाइन वगे देवल ना हो जाने बहने अभी सोया सॉस एक चुट्टक दाम होती मुलिम में बितर देख कड़ा मन देखा कि हदाने में पुंछे कुट निशा दें गेदर माए खाना ना मीट वडा पोडक लोक प्रमाण या कपड़ फुलवा हदा गन बितर देख दम्मा ईट पास अभी मे मम කපාගත්ත එළවලු ටික ඒ ටික එකතු කරනවා මේකට සීනි තේ හැඳි භාගයක් තමයි බිත්තර දෙකට එන්නේ ඒ වුණාට අපි සීනි වැඩිය කන්න හොඳ නැති නිසා ඔන්න ටිකක් තව චුට්ටක් අඩු කරලා තමයි මම දාන්නේ ඊළඟට ලුණු චුට්ටක් දාමු අපි රසෙන්න පොඩි ප්‍රමාණයක් ලුණු පොඩ්ඩක් විතර දැම්මා ඊට පස්සේ අපි මේක මේකට ඕන කිරි චුට්ටකුත් තව දාගන්න පුළුවන්. එතකොට රසය වැඩි වෙනවා.
ඊට පස්සේ මේක හොඳට මේ විදිහට පොඩ්ඩක් ගසා ගන්න හරියට අපි බිත්තර ඔම්ලට් එකක් හදන්නේ ගෙදර ඒ විදිහම තමයි එකම වෙනස අපි බිත්තර ඔම්ලට් එකට කොයි වෙලේකවත් සීනි දාන්නේ නැහෙනී ඉතින් මේකේ වෙනස පොඩි සීනි රහක් එනවා ඒ වගේම මේකේ මේ අර සාම්ප්‍රදායික ඒ රසෙම දැන් ඔක තමගොයාගේ සාම්ප්‍රදායික විදිහට කන මිනිස්සු ඒ රහ හොඳට අඳුරනවා අපි හරියට සම්බෝලයක් කනවා වගේ දැන් ලංකාවේ මිනිස්සේ කොයි රටක ගිහිල්ලා පොල් සම්බෝලයක් කිල්ලුවත් කොයි රටකවත් මං හිතන්නේ අපිට ඒ කාටට රහ දැනෙන පොල් සම්බෝලයක් දෙන්න ලංකාවේ කෙනෙක් හිටියේ නැත්නම් හදන්න බෑ ඉන්නේ ඒ වගේ තමයි දැන් මේ ආහාරත් ඒගොල්ලෝ දන්නවා තමගොයාගේ එකක් හදලා දුන්නාම ඒක ඒ සාම්ප්‍රදායික විදිහද නැද්ද කියලා මේ දේවල් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරේ නැත්තම් ඔන්න මම සෝයා සෝස් බින්දු දෙකකුත් එකතු කරා දැන් මේක අපි මෙහිම ගා ගන්නවා මම ගහගෙන දැන් අපි ෆ්‍රයි ෆෑන් එකක් ලිපේ තියනවා ඒගොල්ලෝ නම් මේකට ගන්නෙ හතරස් හැඩේ ෆ්‍රයි ෆෑන් සාමාන්‍යයෙන් තමගොයාකි කියන්නේ සාම්ප්‍රදායික ප්‍රසිද්ධම ආහාරයක් වනේ ඒ සඳහාම එනවා ඒ උපකරණ ෆ්‍රයි ෆෑන්ස් හතරස්සට නමුත් අපි ළඟ තියෙන ගොඩක් රවුන් ඒවානේ ඉතින් අපි රවුන් භාජනයක මේක පිස ගනිමු අර බිත්තර ඔම්ලට් එකක් හදන විදිහටම නමුත් ලොකු වෙනසක් තියෙනවා අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. තමගොයාකි හදද්දී අර අපි බිත්තර ගහනෝ වගේ සාමාන්‍ය විදිහට පෙන දාන්න ගහන්නේ නැහැ පෙන නගින් නැති වෙන්න තමයි මේ විදිහට තියෙන්න ඕනේ මේ ලස්සනට දැන් තියෙනවා. ඊට පස්සේ අපි මේ වගේ ෆ්‍රයි පෑන් එකක් පොඩ්ඩක් රත් කරා තෙල් චුට්ටක් වගේ දාගමු. ඒගොල්ලෝ නම් තෙල් දාන්නේ අර ඒගොල්ලන්ගේ තියෙන ජපන් අයගේ කෑමට ගන්න පොඩි ස්ටික්ස් ඒ ස්ටික් එකක තෙල් චුට්ටක් දාලා මෙහෙම තමයි දාන්නේ. ඉතින් මගේ ළඟ ඒව එකක් නැහෙනේ දැන්. මේ විදිහට අපි ටිකක් එකතු කරනවා. පාටියට සේරම එකපාර දාන්නේ නැහැ. මේ විදිහට ටිකක් එකතු කරලා ඒ කොහොම පත් වෙන්න අරිනවා. ඊට පස්සේ මේක යන්තමින් කරවේගෙන එනකොට අපි මේක නවන්න පටන් ගන්න ඕනේ. මෙහෙම ටිකක් වැඩිපුර වැටලා තිනවනම් මෙහෙට දැම්ම ආයි මෙහෙට ඇදලා තැම්බෙන ටික හැමින් සැරේ එක අයිනකට ඔන්න මම දැන් පෙන්නන්නම් මේ විදිහට කරගන්නකෝ. කොහොම පොඩ සාමේ හරිය තැම්බිලා නැහැ. තව පොඩ්ඩක් තියෙන්න ඕනේ. බින්දර වැඩි කරන්නත් එපා සාමාන්‍ය ගානට තියන්න. තියලා මේ හැමින් කරගන්න ඕනේ මේක. පොඩ්ඩන්ට දෙන නිසා විතර හොඳට තම්බන්න මොකද විතර ටිකක් බයයි බබාලට සල්මොනෙල වගේ විස බීජ විතරවල වර්ධනය වෙලා තියෙන්න පුළුවන් ඒක නිසා වෙන් විතර අමුෙන් දෙන්න එපා කොයි වෙලේකවත් පුංචි පැටවුන්ට බාගෙට තම්බලා දෙන්නත් එපා හොඳට විතරයක් දෙද්දි බබෙකුට හොඳට උෂ්ණත්වයේ තැම්බෙන්න ඕනේ බදි ඒ කියන්නේ ගොඩාක් කරවෙන්න බදිනව නෙමෙයි නමුත් යම් සිසි ගානකට අර විතරවල ප්‍රෝටීන ටික ඇල්බියුම් ටික මෙහෙම හයි වෙන්න තියෙන්න ඕනේ ඔන්න දැන් තමයි අපි වැඩේ පටන් ගත්තේ. දැන් හිමින් මේක රෝල් කරනවා. රෝල් කළා තාච්චි අයිනටම රෝල් කරාට පස්සේ ආපහු අපි මෙතෙන්ට රෝල් කරනවා. රෝල් කරලා අද ගින්දරේ ගින්දර හොඳට මඩු කළා. ඔන්න දෙවනි වටේ ආයි දානවා. දෙවනි වටේ මෙහෙම දැම්මට පස්සේ ආයි අර පරණ විදිහටම මෙහෙම චුට්ට වෙලාවක් මෙහෙම බලන් ඉන්න වෙනවා. මේක ආයි පොඩ්ඩක් රත් වෙනකන්. බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා මේක මේ හරිම සරලව හැදුවට හරි රසවත් කෑමක් හරිම ලස්සන රසවත් කෑමක් දැන් ආයි හිමින් සැරේ මේක ඔන්න රෝල් කරන්න පටන් ගන්න. තව පොඩ්ඩක් රත් වෙන්න ඕනේ. දැන් ආපහු අපි දැම්මා. මේක සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික ක්‍රමයට කරනකොට හතර වතාවකට තමයි ඒගොල්ලෝ කරන්නේ. කොටස් හතරකට බෙදාගෙන අපි මේක පෙන්නන නිසා කර පෙන්වීමක් නිසා මම ওই තුනකට බෙදාගත්තා. හතර වතාවකට මේක එකතු කරන්න පුළුවන්. අන්තිම එක හරි ලස්සනට කැඩෙන්නේ නැති වෙන්න බොහොම ලස්සනට අන්තිම එක නම් ගන්න ඕනේ. අන්තිම එකෙන් තමයි මේකේ හැඩය ලස්සනට එන්නේ. තමගොයා කේකේ අවසාන කොටසත් හොඳට රත් වෙලා තියෙන්නේ හොඳට තැම්බිලා තියෙන්නේ
බොහොම පරිස්සමට හිමින් සැරේ අන්තිම ටික නම් නවන්න කෑලි කැඩෙන්නේ නැතුව ලස්සනට ගන්න. ඔන්න දැන් තම ගෝයා කීක හදලා ඉවරයි. ඉතින් බොහොම පොඩි වෙලාවක් යන්නේ තප්පර ගානයි යන්නේ. සමහර වෙලාවට මේක හොඳට ප්‍රැක්ටිස් නම් පොඩි ටයිම් එකක් අපිට මේ දේ කරගන්න පුළුවන්. දැන් අපි චුට්ටක් නිවෙනකන් ඉමු. නිවුනට පස්සේ මම පෙන්නන්නම් මේක කොච්චර ලස්සනට පිළිගන්නවන්න පුළුවන්ද කියලා. මේක හදන විදිහ සහ පිළිගන්නන විදිහෙන් තමයි මේ කෑම එකේ මේ හොඳ ජාත්‍යන්තර මට්ටමේ ක්වොලිටියක් අරගෙන පෙන්ජන්ට පිළිගන්න පුළුවන්. ඉතින් පුංචි පෑන්චේක් මේ වගේ කෑමක් හදි බලන්න කොයිතරම් පෝෂණයක් එයාගේ කෑමට එකතු වෙනවද කියලා. ඉතින් අපි බලමු කොහොමද දැන් පැටියට පිළිගන්වන්නේ කියලා. ඔන්න තමගොයි කේක හදලා ඉවරයි. දැන් අපි චුට්ටක් නිවෙන්නත් තිබ්බා. දැන් අපි මේක හදාගමුද? පොඩ්ඩෙකුට දෙන්න පුළුවන් විදිහට පිළිගන්වන්න. මේ සමහර විට ඔබට පළවෙනි වතාවට මේක මේ විදිහට ලස්සනටම හදාගන්න බැරි වුණත් කමන්නේ. දෙපාරක් තුන් පාරක් උත්සාහ කරන්න ඊට පස්සේ ලස්සනට හදාගන්න පුළුවන්. තාම ඔගොල්ලෝ ලස්සන දැක්කේ නෑ මේකේ. ඔන්න දැන් අපි මේක මේ විදිහට කපා ගන්නවා. මේ අයින් කෑලි දෙක නම් අම්මට කන්න. අම්මලානේ හැමදාම මෙහෙම කන්නේ. ඉතින් ඔන්න හෙවින් සැරේ මේ විදිහට පුංචි පුංචි කෑලි වලට කොටස් වලට කඩා ගන්න. ලස්සනට හෙමින් කපන්න. අපි දැන් බලමු. පොඩ්ඩෙකුට මේ විතර දෙකක ප්‍රමාණය කන්න පුළුවන්. මේ අර ඔයාලට පේනවද පුංචි කෑල්ලක්? මේ අන්තිමටම එන කෑල්ල පොඩ්ඩක් දිග හැරෙන ගතියක්. එතෙන්ට ඒ ඇලෙන්න බිත්තර චුට්ටක් අන්තිමට ඉතුරු කරගෙන චූට්ටක් දාන්න මට ඒක අමතකුණා කරන්න. ඒ වගේ චූටි බිත්තර ප්‍රමාණයක් එතෙන්ට දාලා ඒක අලව ගන්න. හැබැයි ඒකම ගැලවෙන්නේ නැහැ. අර ලස්සනට ගානට සෙට් වෙලා රවුම වගේම හිටිනව එහෙම කරාම. පස්සේ ඔන්න මේ විදිහට තමයි තමගොයකික පිළිගන්නන්නේ. ඕන් නම් ඉතින් ලස්සනට මොකක් හරි කොල කෑල්ලක් වගේ ඉතියේ මොහොම ලස්සන වෙන්න මොකක් හරි දෙයක් ඕන දෙයක් තියන්න පුළුවන් ලස්සන වෙන්න. චුටි චුටි දේවල් බබාලා ආසයින් ඉතින් එහෙම දෙනකොට මේ වගේ ලස්සනට කොලයක් දෙකක් තියලා බොහොම ලස්සනට පිළිගන්නන්න පුළුවන් මේ තමගොයකික.